සංගීතයේ රස විඳින අපි හැමෝම දන්නවා කලන ඇතුළු කණ්ඩායම ෂෝ එක ප්ලේ කරන්න සියල්ල සූදානම් කියලා. හැබැයි කලනලාට ලොකු අඩුවක් තියෙනවා. ඒ මොකක්ද අඩුව? මහීලා එදාට ෂෝ එක බලන්න එන්නේ නැති එක. උසාවියෙන් දීපු නීති කඩ කරන්න බැරි නිසා මහීලා යන්න කැමති නැහැ. නමුත් ඇත්තටම මහීලා කැමති ෂෝ එක බලන්න. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. මහීලා ඇත්තටම සංගීතයට මියුසික් වලට ආදරය කරන නිසා. කොහොම වුණත් දැන් මහීලට යන්න සිද්ධ වෙනවා. මොකද කලනල සෙට් එකම ඇවිල්ලා විශේෂ ආරාධනයක් කළා අපි දැක්කා. කලනල ළඟටම ඇවිත් ආරාධනයක් කළේ මහීලා අමාරුවේ දාන නම් නෙමෙයි. කලනල ෂෝ එක ගහන්නේ ගමේ මිනිස්සු සතුටු කරන්නවත් මියුසික් වලට තියෙන කැමැත්ත නිසාවත් නෙමෙයි. මහීලට වඩා අපි හොඳයි. අපි තමයි වැඩකාරයෝ කියලා එයාලගේ ලොකුකම ගමේ ප්‍රදර්ශනය කරන්න. මොන වැඩේ කරත් කලනල අවසානයේ වැඩකට නැති වැඩක් කරගෙන තමයි අවසන් වෙන්නේ කියලා අපි දන්න. මහී පොලිසියට අලල දුන්න වුණත් අවසානයේ මහීගේ ළඟට ගිහින් අපේ ෂෝ එක බලන්න එන්න කියලා කියන්න සිද්ධ වුණ එකමත් ඒ වගේ වැඩක්. ඉතින් ෂෝ එක එහෙම වෙයි කියලා අපට හිතන්න පුළුවන්. අසේනේ ෂෝ එක බලන්න මහී එනව නම් බොහොම කැමති. නමුත් උසාවියේ ප්‍රශ්නය නිසා තමයි මහීට එන්න එපා කියන්නේ. දැන් ඉතින් මහී අසේනිට කෝල් එකක් දෙයි ෂෝ එක බලන්න එනවා කියලා. නයන බලන් ඉන්නේ එයාගේ ඩ්‍රම් ගන්න හැටි නෑදෑයොන්ට පෙන්නන. නයන ඒක කියලම තමයි ගියේ. ඉතින් වැඩිපුර හිතට ගත්තම කරන වැඩ ටිකවත් හරියට කරන්න බැරි වෙනවා කියලා නයන දන්නේ නැහැ. ෂෝ එක දවසට කලනට කියලා තාත්තයි නෑදෑයෝ ටිකයි දෙවනි කේලියෙන් වාඩි කරගෙන ෂෝ එක ප්ලේ කරනකොට නයනට ඒ පැත්තට තමයි අවධානය තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. වෙන මියුසික් වගේ නෙමෙයි. ඩ්‍රම් එක වැරදුනොත් කලනගෙන් හොඳටම පැනුම් අහන්න තමයි වෙන්නේ. මොකද කල්පනා අනතුරු අඟවල තමයි තිබුණේ එදාට නයන ෂෝ එක අප්සෙට් කරයි කියලා. කොහොම වුණත් කලනගේ බෑන්ඩ් එක අප්සෙට් යන වෙලාවට එහි ඉදිරිපත් වෙලා බෑන්ඩ් එක ගොඩදාවි කියලා තමයි අපට හිතන්න. අපට හිතේ මොකද මහී සංගීතයට ආදරේ නිසා.